හැ දෙනාම තැම්පත්වෙන්ට සීලවතේශ වන භාවන අමධ්‍යත්ථානේ සෑම් බදාදාදිනයක පාසා පවත්තාගෙන ආපු ඒ හුද කලා භහාවනා දිනය තමා ද දවසෙත්තියන්නේ මේ දවස් අපි වෙන්කරගනාවේ එක දවසක් සම්පූර්ණ ආධිනකයන් සඳහාාවෙන් කරා අනි දවස්තුනක් පමණ භාවනා තනීින් කරගන්න පුළුවන් අය පමණයි සහභාග වුණේ එතවට මේ තනීම් භාවනා කරගන්නවා කියන එක තමයි හුද කලා භාවනා දිනය කියල දාගන තියන්නේ එතන්දී හැමදා මත කරලගන ගිය ඒ තමන් හනුන්ට හානියක් නොවෙන්ඩත් හැසිරෙන්ටත් ඕනේ තමන්ගේ භාවනාවක් සතිපට්ටාන කමටහනක එකකාලේ උපරිමීමෙන් ඉන්ඩත් මහසුවෙන්ඩු එකක් හරි අඩුවෙන් කිි හැතිය භාවනාවක් නෑ. තවට කමටහනක ඉන්ඩ පුරුද් දක්තියුණේ. ඉට අමකරව අ ආදනක මට්ටමේදී තමන් වෙනදාකරපු දේවල් කිරීම තුළ හානියකුත්තිය නවා. මොක දෙහේතුව සතිපටාන භාවනාවෙන් කෙරෙන්නේ තමල්ලඟ තියන අකුසලය යටපච්චරගන සල උඩට අරගන ඒ කුසලේ ඉන්න වෙලාවේ යටගිය අකුසලය විනාශ කිරීම අකුසලේ නමේතකොට අකුසල මූුණය විනාශ වෙන් මේත සතිපට්ටානෙන් කෙරන කෘත්තිය ද ඔය පෘත්තිය කරන්න බෑ අකුසලය උඩ තියෙන වෙලාවක අකුත්සලය කියන්නේ මොකක්ද කියලා දන්න ඇති අයට ගැටලුවක්තියනවා උද කලා භාවනාදිනය හෝ භාවනා කටනවාගේී ලගිය කරන්නේ තකොට ඒගොල අකුසලය උඩට ගන්නේ එක බහුතරයක් අහුසලය උඩට ගන්නේ අත්වෙනි අකුසලේ හත්වෙනි අකුසලය කියන්නේ සම්ප්පල ඉස්වචන වචන කතා කරන්න හැමවෙලේම මෙමගේ භාවනා අමධ්‍යත්ථානයක දී අකුසලය උඩ ඒක දන්න ඇති අයට ගැටලුවක්ති එකල්ලොම කියනවා විධ ක්‍රභවලට අපි කතා කරන්න හොඳ දේවල් විවිද්ධ විදිහට තමම් මතාහදාගෙන අරාකුසලෙ ඉන්නෝ. තොට කතා කරපු තැන අකුසලේ උඩ. භහන අධ්‍යස්ථාන. ගෙදරද වෙන තැනකදී කතා කරපුවාම මෙන්න මේවා කියන්නේ. මසාවාද පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලාපා නොවන වචන අකුසලය නෙවී කුසලි. භානා මධ්‍යස්ථානයකදී සෑම වචනයක්කුම අකුසලි වෙන. මක සම්පපල. භහලමධ්‍යස්ථානයේ තියෙන්නේ කතා කරන දැක් නේ ගෙදරඩිවී. කාර්යාලය නෙවේ. බස්හෝල්ටි එක නෙවී. තවට ඒක නොදන්නේ අයට ලොකු හානියක් වගේම වැරැද්ද මෙහේදී කරපු අයට වැඩෙන භාවනාවක් නෑ මොක දහේතුව තව විසාහල පිරිසකට තමන් කරලා තියෙන්නේ භාවනාව කඩා කප්පල් කිරීමේ අට යුත්තා ඒක විපාකය වසයෙන් පොච්චරකල් භාවනාකරන්න රස්තියාදු ගැහුවට වැඩෙන භාවනාවක් නේ. යැව පාපේ මිඳින් ලැහැත්තේලා වචන කතා කරන්න දැගණ් නේ භවන අමද්‍යත්තනවා දන්න එනෑ ොකද දන්න ඔක්කො මොලා කතා කරනල ජයගඩකමයි කතා කරලා නිවන් දකිින් යන්න ඇයි හේතුව මෙච්චර කළුත් තමන් ජීවත් වනේ අවුරදුෝ හැටක් පණ කත ලිහත් ජියතුනේ කටෙන් තමයි ඒ ඒ කියන්න හැකියාව නිවන් දකිඩත් පුළුවන් කියන නරකකාම තමන් ළඟතිය ආයෂ්ටක මාර්ගයේ දී එහිමිකක් න වචනය හම භාවනාවට හානියක් වෙන. අඩුම් ගාන ආදුන කියාවත් භාවනාවත් දන්න ඇතිවුණට කමක් නෑ ඉස්සල දැනගන්ඩ කතානොකර දවසක් ගට කරන්න ඒක හොඳ අනාගත පුහුණුව. දැක මංහුගත් දුරටමතක් කරල දුන්නා දැන් සමත භාවනාව දියුණු කරත් මේක මෙහෙමම මේ කතාව අකුසලේමයි. එක හින්දා බුද්ධාග මැහැර අනිකුත් මහයාන ආගමය බද්ාගම වඋනත් මහයාන වනත් හින්දු ආගන්වල එ ජයින ආගමේඒවැ භාවනාතියනො ඒ භාවනඋගන්නන්ට පෙර අවුරුදු ගනන් ආගනුකයන්ට පුහුණු කරන්න මුලින් කතානෝ කර ඉන්දයි. ඒ පුහුණුව නැති අයට කමට හන් දෙන්නේ. මේකල ඕෝකේ බල අධ්‍යාත්ම ගුරුවරු සාර්ථක අධ්‍යාත්ම ගුරුවරු කරන දෙයක් ලංකාවේ බෞද්ධයන්ට විතරම් මේක තීරෙන්න්නේෙත් නෑ ඒ නිසාමෙන් කරන භාවනාවකින් දියුණුහන් ලබා ගන්නක් ද ඇයි හැම දාම අරාකුසලය උටට ගන්න අතා කර ඒක හිදා එක නැවත නැවතම මේ මතක් කරන්න මේ අඩුව තවවත් මේ ස්ථානයවත් අඩුවෙලා නෑ හැමදාම එන්න පුළුවන් ඇවිදින් කරන්න ඔය අකුසලයට තැනත් දීම එක හින්දා ඒ සැල ියයුතු දෙයක් තමන්ගේ කරන භාවනාව යොදාගත් කාලයේදී සාර්ථකව ඉදිරියට දිනු කර ගඩ මේ භාවනාවට හානි උපක් කිලේශය භාවිතා නොකරමන්ට උත්සාහගන්න වන්න එක කවුරුවක් නවත්තලා කියන්න දෙයක් නෑ නවත්තලා තාගන්න ොට පෝවන් දිනකොට ඇවිඩදිින් කියන්න ඕන කවුරුවාද ඇැයි වැඩේ හෙම නොවෙන වනම් එහෙමවෙන්න අය මතකතියාගන්න ඔය වගේම රත්්‍යයාදු ගාන්න්නවෙේ මටනකම් වැඩෙන භාවනවන්නේ ඇයි සිය ගානකට තමන් හානි කරලා හමාර ඒ විපාකහම්වෙන්න ඉති ඒවා දැනගනකරොත් ඉස්සරහට ගියහගේ නොදනකරොත් තමම්ම අමාරුවයි වැටනෝ ඒ මතක් කරන්න ඕන දැන් අපි දිගින් දිගටම පැහැදිලි කරගනාවේ භාවනා ක්‍රම දෙකක් විශේෂයෙන් එක භාවනා ක්‍රමයක් බහුලී කත කරන්න ඒ තමයි සක්මම් භාවන ඒ සක්ම භාවනාව කරගන යන කොට සිදුවන්නේ තුන් අකුසලය භාවනා කරන්න කතා කර කර ඉන්න වෙලාක භාවනා කරන්න බෑ ගහනා කරන්න වෙලා කතාව නවති න ඒම නැවතිලා අර සබභවාපස් සකරණන් ගීන ගුණේට එනවා. සියලු පව දුරුවච්චි ගුණට එෙන් ඕෝන සෑම් භාවනාවක් වෙන්. එතකොට සියලු පව් දුරුවෙනකොට සතුම් මැරීම හොරකංකිරීම කාමය වර්දවා ඇහැසිරීම ඒවගේ බොරුගීම කේලංකීම පරුස වචනගීම සම්ප්පලාප කිීම කියන්න ඔය කායක වාචසික ක්‍රියා සම්පූර්ණ නැවතිලා දීම යැන සබභභාපස් කකරණ ගුණේන. එ භානාව පටගන්න එහෙමතිීද එතකට අකුසලෙන් අකුසල් දෙගක් තිය නො තුරු වෙලා තව. ඒවා ශරීරය හා බැඳිලනෑ වචනහා බැඳිලනෑ ඒ අකුසල් දෙක අභද්‍යාගන අකුසලයයි ව්‍යාපාදගන අකුසලය මේ අභවිද්‍යාගෙන් අවිද්‍යාව නෙවෙීමී ගොඩක් අයිර බනහලත් තේරුම් ගරන්තියෙන්නේ මේක අවිද්‍යාව. අවිද්‍යාව න මේ අවිද්‍යාගයන්නේ ලෝබී ආසා ඒවා සංකල් පනාවල සිතුම් පැතුන්වල හට කඩ දයක් ආසාම විවිදධක විද්‍යාකාරයි ඇඳම් පළතුම් වලට වෙන්ඩ පුළුවවා ගේෙල්දරල් ෝොට වෙන්ඩ පුළුව ඉඩන් කඩන් වලට වෙන්ඩ පුළුවන් යනවා හනොල්ට වඩ පුළුවන් දූදරුවන්ට වෙන්ඩ පුළුව ඒවගේ බෞතික වස්තුවට ආසාව එක විද්‍යා ඒගේ පැවැත්මට ආසාාවව තව විදිා පැවැත්ම කියන්නේ බෞතික වස්තුනෙම හාම වස්තුනවේ කාම වස්තුල්ට ආසා වගේම කාමලෝකයේ පැවැත්මට රූගලෝකයේ පැවැත්මට ආස වෙන ඒකත් අභවිද්‍යාවේ ස්වරූපයා ඒවගේම තව ආසාවල්තියන තමන්ගේ මත්තේයට මතේ කියන්නේ දික්තිිය හදාගත මට යක් තියෙනවා ඒ මත් යට ගරුගන්නයට කැමති ඒකත් අභිද්්‍යා ගොඩක් අඇහින්නේ මෙහහිදී තමන්ගේ කල්ලියට කැමති එකොට හිර වෙලා තියෙන්නේ ඒක තමයි අභිද්‍යාගේන අකුසොලින් දිට්ටියකට දැකුමකට හදාගත්තේ රාමුවකට කැමති බව අකුසලයා හාම ආකමැති අයට ඉ එහෙනම් අභිද්‍යාවල විරුද්ධ පැත්ත ව්‍යාපායි එක කොයිතරදුරට බලපානවට කිව්වත් කෙනෙක් සක්මන් කරන ඒ සක්මන් කරන ක්‍රමයක්තිය නො තමන්ටාව ඒ ක්‍රමයට හතර පත් දෙනය සක්මන් කරන ඒකට කැමති ඒ කැමැත්තත් අභිද්‍යා එහෙම නොවෙන විදිහත සක්මන් කරන කෙන හට ආකමැති ඒක ව්‍යාපා ඒවා කාම කාමය හරහාපු අනිමේ කාමය කියන්නේ පංචින්ත්‍රී පිනවන්ඩාපු අනිමේ ඒවා එවා බව පැවැත්ම හෝ දිත්කී හරහාපු එනම් මේ අභිද්‍යා ව්‍යාපාස දෙක හටගන්න මූලික ස්වරූප තුනක්තිෙන් පංචින්ද්‍රය පිනවීමේදී අභිද්‍ය ව්‍යපාදී හටගන්නව සංකල්පනාවල ඒ සම්බන්ධ කට හඟක්වෙලාට තියන්නේ දැන් ගොඩක් අය එක එක කෑම කන්ට ගැමති ඒ අවිද්‍යා දැ එහෙම කෑම නෝකනාය දැක්කම ව්‍යාපාද තමන් කැමතිට තමන් අකමැතිව කනෝ දැක්කත් තරහ දි ඒ කැැැයි ඒතර හාව අයතිවෙන්නේ කාම ස්වරූපයට නෙමී බව පැවැත්ම දැන් ඔයිදිට බැලුවම අපිට බේරිල්ලක් නෑ කොහෙෙන් හරි මනසටේන අකමැත්ත හෝ කැමැත්ත අකුසලයම වෙන හොහෙද සංකල්පනාවට කැමැත්තත් තියෙන්න්නේ එතන අකුසලේ එතන සංසාරය නර්ක සංසාරයක් හැදීම ශක්තිද. පොහේද අක මැත්තක් බිහිවෙන්නේ පනසි හිතන සංසාරයක් බි ඔය දෙක තමයි ප්‍රබලම අකුසල් ප්‍රශ්ණ තියෙන්නේ ඒ අකුසල් දෙක අභවිද්‍ය ව්‍යාපාද දෙක සතරාපා යන්න තරන් ප්‍රබල අකුසලයක් වඩ නම් එයා එක්කෝ කොරක් එක ලෙඩෙක් ඒ වගේම ගොලුවේ වෙන්න මක දේතුව ද අභිද්‍යාව සංකල්පනාවල ඇතුවෙලා ඒක දෝර ගලන එලියට පහින එක තමයි වාචාකම්මන්තා ජීවාරා එලීට පහින එක තමයි අරපාපහත. හෝන්න්නං අවිද්‍යාව දුරුවල නං එලියට පණින් නැතුව මනසේ විතරක් ඇැතුම්. දැ වයිසට යනකොට කට්ටියට වෙන්නේ අමුතු ගුණ පහල වෙන වනමි. ඉස්සර බනින මිනිස්සු නාකි වෙනකොට වයිස යනකොට බනිනවා අඩුවෙනවා. හිතේ තමන්ගේ අභිද්‍යාව හෝ ව්‍යාවාදය අඩුවෙනවා කියලා නෑවෙන්නමග හට පණනතු තර එන අර අනික් අකුසල් හත කරන්න ශරීරිය ඕනේ වචන ඕන ඒ දුරුවල වෙෙනකොට මොකද ව. සක්්‍රීය බව පෙන්නේ. ක දුරුවල වෙන් නැතුවත් පුළුවන් කරන්න දැ මෙහෙම ඒමකරනවා. යනවා පොලිසියට පොලිසියට ගිහින් උසාවියට යනෝ ගියාම අ බයට වාචාකම්මන්තා ජීමෝලිින් එලීට පනින්නේ නමුත් පුපුර පුර ඇතිවෙන්දමග්ද්‍යප ඒ ව්‍යාපාදදය ශක්ති මාත් සතරපාය කෙරන නගන්නකතම සංසාර භහැනකත්වත් මැරෙන්් කිිත්ව වනාම ලෙඩද හිටියට එතනින් එන ගන්තිය එලියට ආාවේ නැතුව අට එලියට එන්න පණ නැහැ සරීරයට න අර දැවන්ත අව්‍යාපාදය හෝ අවිද්‍යාව හින්දා ඒගාව උපත්ති ඇතිකොරුවන් තමයි නරකකාර තර දුරුවන වෙන්න වෙඩ සත්වයා අර නැහැති ්චිකන් දෙක මනසේ ප්‍රබල වෙන බල වෙලා රනල මැරණ හුඟක් අය මැරෙන් නොවේ සවාාවත ඔය නැතුව තාලට සදු කියල මරණවිෙනි ඉන්නේ බොරුවර ප්‍රස්තියාතිගීමට අඩුගල දොස්තරෙක්ක හරි ව්‍යාපාදය ඇතිකරන මැරින් බිහිෙත් පෙත් එක් හරි ව්‍යපාදී ඇති කරන මැරින් ඇයි මැරණකංකරේ බිහිෙත් බොුණ තේරවා ඕක තමයි සංසාරරි භායනෙක් ඒ භහනම වැඩි කර ගණ්ඩ තමයි අර කතාව යොදගන තැන් ඔන්න තත්වේ තියෙනෙහින් ම විපස්සනාවෙන් කරන්නේ ඔය අභිද්‍යා ව්‍යාපාද දෙකර කමටහන පවතින කාලයේ යටපච්චන. අභිද්‍යාව ව්‍යාපාද දෙක යටපත්වෙච්චි සෑම මොහොතකම මිත්‍යා දෘෂ්තියක්ත් නැතුවෙලා අකුසලය මිත්‍යා දෘෂ්ටිය ඒක නැතිවෙලා කුසලේ උඩට මයිති උඩමයිති. සමත භාවනාව නොච්චරන්න ඕකමයි. අභිද්‍ය ව්‍යාපාදයක බුදුගුණ මෙනෙහි කරන්න කොට වුුණත් යට පත් වෙනවා. මහිත්‍රී මෙනෙහිගන්න කොට යට පත් වෙනවා. එට අර තමන්ගේ මෙච්චර කල් සංසාරය තියෙන්න්න නැහැදිච්චේ අකුසල්ටික යට න අ සමත භාවනාව කරන තා කල් අරටික යට තියෙනවා අනවත්තපු හැටි උබටි ඒ හිදා මෛත්‍රී භාවනා කරන කෙනා කරන වෙලාව හොඳයි ස්රි හැටිය ළඟ ඉන්නෙක් එෙනට බයි ඔබ තමයි සරූය ගෙදර ඉන්නඇක ර්ඩුවෙල ඔ කියන මෛත්‍ර යන්න ඇතකොට මකද මෛත්‍රීයේ දයෙන්නේ කොයිුවිල ද රක්කුසල යට තිය වෙලා යට යවාගන්න නිකන් ජීවත්ෙන්ඩ බෑ යට යට තියාග නික ජීවත් ෙන්න්න බ හැෙන එකක පුරු වෙලා තිෙන් දොන වෙන ඒක භාවනාවක් නෙමයි ඒක චරිියාවක් ැ මහිත්‍රී භාවනා කරලා කරනයට තහයන එක වැඩී ඉට වැඩිය තරහාගතියෙන් අඩු අය සමාජයඉන්න. ඒ සමාජයඉන්නේ මහිත්‍රී වඩල නෙමි ඒ ගොල්ල සදාචාරියේ පුරබිවෙලා. මහිත්‍රී වැඩුවම් පෙලකයට බල්ල පේෙන් දක් දෑ හුව කතරයි. සියලු සත්වය සූපත්වය ඒවා කියලා මෙිනෙහි කන්නේ කතමයි කර ඒ මෙනෙහි කරන තාකල් යටපත්වෙන් න හැදිචි ගම එක නැවැත්වේ හැට භාවනාවත්ව හැටිය ඉිටි පයි මේක තමයි සමඟ භාවනාවතින්න අවාසීය දැ බුදුහාමුදුරුවන්ට ඕමනාතියන්නේ මේ සංසාරය නිර්මාණය කර ගණ්ඩ උදව් වෙන්නේ කුසලේ හා අකුසලය දෙකමතිවීම උුසලය හා අකුසලය කියන දෙක තියෙන තාකල් සංසාරය හැදෙනවා ත හොඳ සංසාරයක් හැදෙනව කුසලය උඩ තියෙනකොට නරක සංසාරයක් හැදෙනව අකුසලි උඩ තියෙනව. දැ භාවන සමත භාව නාව කරන්නේ අකුසලී යට තියාගෙන. එකට ආදන සංසාරය හැබැයි කුසලි කුසලය එතන ආමාවචර කුසලේ වෙන්න බෑ. අකුසලේ යටතියාගනේ ඉඩ පුලුවන් කුසලේ වෙන්නේ තාමාවචර නෙමී රූපාවචර. ආමිෂ පින්කමක කරන වෙලාවේ කරනවෙයිච ආමාවචර කුසලේගන. ඒ කරන වෙලාවේ වැඩිපුර ප්‍රමාණයක් කුසලයව්ද. නම ආමාවචර කුසලේ ඕනම වෙලාවක අකුසලය කාමාවචර විතරයි රූපාවචරකුසල් නෑ. හර අුස කාමාව්චර කුසලේ අස්සයෙන් හැමවිලීමේ ලිජ පයි. එක නිසා මේ විදිහට මේ පින්වතුන් දැම් බණයහන එක කාමාවචර කුසලයක්. රූපාවචර නෙවේ. බණහානැෝ එක සද්ධමෙන් ගෞරුවෙන් කොචර ඇහුවත් ුදුහාමිදුරුව කෙහි ෞරුවය කොච්චර තිබුණා. ධර්මය කෙරහි ගෞරවේ කොච්චර තිබුණාත් කොන්ද රිදෙනකොට මොකද වෙන් කකුල රිදනකොට මොකද වෙන් අකුසලේ ලී දනිස්ස රිදනකොට මකක්ද එන්න ව්‍යාපත් ැ පුළුවන්ද බ දැ දානයෙන් උතුම් දානයමකක්ද ධර්ම දානය එ බනාහාන කොටත් අකුසලේ උඩට එනවන අටමහ කුසලේ කන්නොට පොහොම වෙන වවා භාගට භගයක් අකුසලය උඩ නමුත් කුසලයක්ති එෙමනන් දැම් මේ ප්‍රහන්නේ මේ අකුසලයයි කුසලයයි දෙකින් අකුසලය සම්පහණ විනාශකිරීම තමයි සංසාර විමුක්ති මාර්ගගේ කියලලා බුදුහඳදුර අබෝධ කරනති එනකුසල විනාශ කරන්නම් කුසලේ උඩට ගඩු නමු කුසලේ උඩට ගත්ත පමණින් අකුසලේ විනාශසවෙද එම ද අ මහකුල් කරලා නිවො දකින්නුවෙන් පුුවන්ෙන්න්නවා ආමිසේ නිවන් දකිින්න්න පුළුවන් එන්න වෙන්නමකක්ද ආමිසේ තුළ තට්ටු මාරු ක්‍රමයට අකුසලයයි කුසලයයි මාරවීමයි. එක අසාර්ථකම ක්‍රමය. ඇයි අකුසලයට ඕන වෙලාවක උඩ පැන්නේෙක්. එක හින්දා දැන් දානේ සද්ධහාාවෙන් ගෞරුවෙන් මාසගානා. දැහැත් වෙලා දානය හාදනෝ සාංගීක ධානයක් ඉෙදර දෙනවා දැන් හදලා වූ කියලා ඒ හැම තැනම කුසලේ තට්ටුමාරු ක්‍රමයට උඩටන. කතාකරපු අනය ගාන තට්ටු මාරු ක්‍රමයට උඩට නවා කුසලේ හැබැ ඒගේම කුසලයක් තුටට. ද එහෙම හදපු දානේ ගෞරයම බෙදන්්ඩ යනවා හාමුදුරුව බෙදන කොට තමන්ගේ අතිම්ම හැන්ද බිම වැන්නෝම් මොකදවෙෙන්. බද දෙන්නේ ලීට කුසලේ දෙන්න කුසල. අන්නේ වගේ ප්‍රාථමිකයි අවිනිශ්චිතයි ඔය කියන ආමිසි. බොහෝම ගෞරෝවයෙන් පෙරහරිය යනෝ අිතන ලොකුමද රටමහා කුසලය කටින පින්ගම කටින පෙරහරයන පිටි වසිනි කකුල පැගොමක රටමහ කුසලය ඉරාගෙන ඉන්නේ අකුසලේ නී දැනුත්වෙන්න ඒටිකවන ද බනැහැමට දැවෙන්නේ වගේ දරුණු ඒතවට හාමාවචර මට්ට මේදී අකුසලට හැමවෙලේ උටෙන්ඩ හැකියාව තියෙන පොච්චර සිල්රැත් අකුසලය උඩටෙන් ත සීලියෙන් තරම් අකුසලය යට ගහන් නවත්තන්නම ත අකුසලේ යට ගහ ගන්න එක මට්ටමකට එඩ දෙ නැතු තමන්ට පුහුන් කාලයා අනුව පුහුණුවක් අනුව නවත්ත කන්න පුළුවන් වෙන්නේ සමත භාවනාවෙන් පමණ ඒකත් ඔය බොරු කරල්ලා මතු නොමතුර පුටූඩ නිදාගත් අට බෑ නි නින්ද නවා න ඒකත් අකසල න එතකට කරපු භාවනාවන්න අන්තට බැලවා කියන්න හැමදා මාවනකර තිය කරලා යනම ගත්ධට තමාන්ගේ අකුසලය උද තියාගෙන හිටිය කාල ඩි කර නිද ගල හරි හැටියක හම්පප්පලා එතකොට අකුසලි නිසාවෙන් මේ කරන ක්‍රියාවල ඉදිහැ බැලුවාම ඇඳුම දිහැ බල්ල මේ ප්‍රහ්ණය විසිඳෙන්නේ තර හො මේ කුසලේ අකුසලේ සංකල්පනාවල එ විදිහ කාටුවත් තේරෙන්නේ දැම් බනහන කොටත් ගීදෙනකොට අකුස ලේජයකුඩ තියෙන්නේ කුසලේද කියලා තීන්දු කරන්න බෑ තමන්ටවත් එචර වේගවත්ව හෝමාරු දැ ඔන්නය අභවිද්‍යා ව්‍යාපාත කියන දරුණු මානසික මට්ටමට එන සංකල්පලාාවලට එන අකුසලය යටපච්චරන්ඩ තමයි ඔය සක්මන භාවිතක සක්ම භාාවනවිතරන්න මේ සියලු භාවනාතියන්නේකට සමත භාවනාතියන්නේෙත් ඒක ලොු ප්‍රශ්නි තියන්නේ සමත භාවනාවලින් අකුසලය යටට යවනවා විතරයි උඩට එන්ඩ දෙෙන් නැතුව නවත්තන එච්චරයි කරන්න ඒක නවත්තන්ද භාවිතා කරන ඒ සක සමත භාවනා සියල්ල කරන්නේ මනෝ ඉන්ද්‍රී රාමිණී කිරීම තැමි මෙනී කිරීම වැඩි කරලා සමත භාවනා කමටහන කාලයක් පොරුදුනකොට ඉස්සල්නම අකුසලය එක නබිද්‍ය ව්‍යාපාද එළියට පණින්ඩ පුලුවන් දොරටු හයක් තියෙනවා මනුස්සේකු ඇහැ කණ නාසේ දිවකය මනස සමත භාවනාවෙන් කරන්නේ අර අභිද්‍යාව්‍යාපාද දෙක මනසින් යටපත් පෙන්ඩ කලින් ඇහැ කණ නාසේ දීවකය කියන පංච හින්දිය තාවකාලිකු මරාගන්න ඔන්න සමත භානාවේ සාමාන්‍ය තොරූප තොට ඇේ ඇහැ වහගෙන ඉන්නවාන ඇහැ තුළින් අභිද්‍ය ව්‍යාපා දෙන්නේ අනා ක්‍රීිය වෙන මට්ටමට අර සමත මනෝඉන්ද්‍රී ප්‍රබල වෙන වනං සමතකමට හනානුව කනෙන් අභද්‍යා ව්‍යාපා දෙන්නේ දැන් ඉන්දගෙන ඉන්නවා ගොල්ු ඉදග ඉන්නකට බන හැවට මකදති වෙන්නේ ශරීරය එක තැන රිදෙනකොට ව්‍යාපාදිය එ සමත මාව නෑන් කරන්නේ එක දෙයක් තම තව සරීරයේ තේරෙන් නඇතිකර සමඳ භාවනාව සාර්ථක වඩ කරන්න 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 ඉන්න තැන දන්නේ ඒ දන්න ඇත්තේ වෙන මොකක් කර වෙලා නෙවි සීකල්පනාව නැතුේ ලත් නෙවි ඉඳ ිහිල්ලත් නෙමි කාඉන්දය තාවකාලෙකො මැරිල්ලා එතකට කාහිල්දිය මැරුණොත් කය හරහා එන අභවිද්‍යා ව්‍යාපාස දෙක හැට ගන්න බෑ සෝත ඉන්දය ත කාලකෝ මැරුණුොත් තනින් එන අභවිද්‍යා ව්‍යාපාද දෙක හටගන්න බෑ ගාන ඉන්දිය මැරුණොත් අවකාලෙකව හිතනින් එන අභද්‍යා ව්‍යාපාද දෙක හටගඩ බෑ එනට කටේ මනො හරි නැත්නන් ජුහා ඉන්ද්‍රිය නෑ ඒකින් එන අභද්‍යාන ව්‍යාපාද දෙක හටගන්න තැන්ෙන සම භාව නැන් කරන්න මුලින්ම ඔන්නවේ පංච ඉන්දීතාවකාලෙක මරගන්න එහෙන අභිද්‍ය ව්‍යපාදක එන්න පුුවන් මනෝ ඉන්දිය හා විතර මනෝඉන්ද්‍රී හරහා අයේ දෙක එන්න ඇති වෙන මනෝ මේ අරමුණු තමයි කමටහන් කියන්නේ සමතක මතා බුදුගුණ වඩ පුළුවන් මෛත්‍රයේ වඩ පුළුවන් අසු බේ වඩ පුළුවන් මෙවා ගාක් බහුලි කතකරපුවා මුලින් අරමුණගමටහන වැඩුවට වෙන්න අභිද්‍යාමනසදක මනසෙනුත්තෙනවා නික්වැෙන් ුත්තෙනවා ගක් කල් පුරුදුුණාම අ සමත නිමිත්තෙන් යටගහ ගන්නවා අභිද්‍ය ව්‍යපාද ඒ අට ගහපුම මනෝඉන්ද යට ගහ ගන්නේ අනික් ඉදිය මැටලා දැවු ොකතම බෝධි සත්වයන්ට උගන්නක ඉන්දාව මිනිස්සේ උගන්නපු භාවනාව නිවන ඒගොල්ලොත් දැනගත්ත මේ ප්‍රශ්න තියෙන්නේ දුක තියෙන්නේ අභිද්‍ය ව්‍යාපාතික ඒගොල්ලොත් දන්නවා අර පාපහත හත්තනී අකුසලය සම්ප්පලාප කියල දන්න ඇ තමයි උරු ගර බදුහන්ගන්ට අහම්බේන බුද්ධ කාරාම්පොතරලා ඒවගේම ආලාර කාලාම ඒවාගේම ඔය සත්කාත්‍රෝරුන්ගෙන් සැහන පිරිසක් ඒ ඔක්කොම දන්නේ නොද නිකවුදල කායේ සෝවාගේ උපාසකු පාසක භහාවනා කරන්න හැම දාම සුදුරදිී පෙටෝගෙන ්‍රක්තියාදු ගහන උපාසක පාසක ඒද අර බොරුම කරලාහකුස ලේමිඳල මැරලෙන් තට මොක දන්න ඇතුව වණන්න පුළුවන් භහවනාවක්නේ ඒ දැනග නික ඳල මෙත ත්ය අදු හ වැඩගොත්නයැ ෝල වැඩගොත්නය අරමටණ න ක්‍රතිඵලගන්න දැන් අර සමත වහා වනාවෙන් හැමමලේම මනෝඉන්දිය හර හායනම් අර අකුසල් යටගහ ගත්තාම ඊට කලින් පංචයින්දය මැරණෙ හින්දා තාව කාලෙකෝව අභිද්‍ය ව්‍යාපා දොලින් තෝර ජීවිතයක් ගත කරේ ඒ ජීවි කාලය හාමාවච්චර ජීවිත කාලයක් නෙමේ කාම භවයක් නෙමේ කාම පැවැත්මක් නෙවයි කාම පැවැත්ම තියෙන්නේ පංචඉන්දිය වැඩ කරන කාලෙක විතරයි. ඇයි පංචකාමී තියෙන්නේ ඇස්කන්නාස දිවකය එක්කයි. එටට ඇහැපිනවීම කණපිනවීම ඒ ටික නැති දැනක පංචකාමේ නෑ ත පංචකාමයන්න නඇති ැන තියෙන්නේ. ආමාවචනන රප කවදර රූපාවචර කියන්නේ මනෝමීෙන් හදපු රූපයක් එක්කයි ජීවත් වෙන්නේ. පොක තමයි රූපාවචරය එ රූපිය මොකක්ද සමක අමටහන්න නිමිත් බුදුගුණ වෙන්න පුළුවන් එකත් මනෙසෙන් හසන රෝපියන් දෙගේ ගුණ වෙන්න න මනසි හ ර. යි වන්නඩ පුළුවන් සත්තුව වෙන්න පුළුවන් ක් කොහහිහද සැබැහල ඇහැට පේන හනට ඇහෙන ගත්ද නෑ මනසිං හදනේ මනසිං හදන රූපයක් ජීවත්ව එනකොට ඒවගේ කමට හනක් පංචීන්ගේ මරාගැෙන ජීවත්ව එන නම් අභද්‍යාවය පාස් දෙකයට පත්ත ඒක නෙව මේ සතිපට්ටාන භාවන සතිපට්ටාන භාවනාවේදී අභිද්‍යා ව්‍යාපාද දෙක යටපච්චරන්නේ ඇහෙෙන් නෙවෙයි හනෙෙන් නෙේ මනෝ ඉන්ද්‍රීෙන් නෙවෙයි යටපච්චරන්නේ කාය ඉදී සමුත භාවනාවෙන් කරන දෙමකක්ද කාය ඉන්ද්‍රීය තාවකාලිකුම් මරාගන්න.ඒ හින්දා හුඟක් අය මේ භාවනාවටත් ඇවිද ඉඳගැන පුටුවට අර පරණ රුද්දට හය තේරෙන් නඇති දැනකට අන්ඩ තට සතිපට්ටානය අහෝසී එැඔන්න ගූලට අහුවෙන හින්ද තමයි සක්මන විතරක් කරන්න ගෙන් මෙැනා අර බොරුව කරලා ආය නාගවෙලා මැරල එක කුටුඩ නින්දය නවා නැත්නා අර සමත භාවනාගට වහල් වෙන් ඇ ඉතින් යි තේරෙන්න්න ඇතුවන්න හොඳන් ඒ එරු ේ දොස්තර හම්මේ දොස්තර සාස්තෘක්්චික අයට සාාස්ත්‍රගේ ගුණ ලැබෙනවා අයතිය එ හිද කොච්චර දවල් මෙහි විදි කරවා ඔ කයරී දෙනකොට බොන්නම් බැග් වල තිීම පන ලෝ මොකට බුන් ක අභද්‍යාව ව්‍යාපාදයන ඉන්දනින් එ බිහිෙදදිී හිරිවට්ටගන රටපුරා ඇදී බුදු හදුරගේ ශ්‍රව් සතිිපට්ටනේ වටනායදය සතිපට්ටනේ කියන එක දන්නවාදේ අය දන්නේ තෙරවා ඒ කරලා හර කියන්නේ මෙතැදදි මෙතැන්දී කය අහරහායේ බුදහාමුදුරෝ දෙන්නේ සතිපට්ට නේදී ද සක්මනේදී නංවිශෙන්ලම සක්මනට අදාළ කරගන්නේ භාවනා නිමිත් කමටහන මනසින් හදන බොරුවක් ක්‍රූපාවචරයක් නෙවෙයි මනෝරෝපයක් නෙවෙයි තමන්ට අයිති මස් සැටලේගි ලෝගානයෙන් තෝරාගත්තය කොටසා. දන්න යටිපතුල් දෙක කම නහන කරගන්න ඒක තුලදැ යටිපතුලො පොළ වදින කොටත් ආය විඤ්ඥානය හරහා සිතත් පහල වෙනවා ඒ සිත තුළත් බැඩි වෙලාවට තියන්න අභවිද්‍යාවය ආපාද සිකයිකුසල්දික තමයි අඩි අග්‍යානය වෙනද පිටින් බෞතරේ දමන්ගේව තාලට සාදුගේ කියා අපේ රහරක් යන කොටනා අඩිය තියෙනකොටත් එන්නේ කුසලය තමයි නව පිටිස් ඒකා කකුල පැ ඇගුවම ගලක කකුල ඇනෙන කොට එන්නේ සිරිපු නැති යන්නකොට ගලක් ඇන්නකොට එන්නෙමකත් අභද්‍යාව අභද්‍යාවනව එන්න ව්‍යාපාසි තේ තත් එච්චි පාරය අඇවිදගන යනකොට අඩියක් ගාන එන්නෙමගත් ව්‍යපා දැන් ඔන්නඔඒ තත්වේ හෙන යටිපතුල තිනුයිනු අපිට පුළවා. අපිට වෙන්න මොගදද නාරක සංසාරයක් හදන අභිද්‍යා ව්‍යාපාද දෙක අඩියක් ගානේ හටගන්නවා. හටගන්න පුළුවන්. හට නොගන්න තැන උත්යෙන්. දැ හර සක්මනයේ දීල තියනකටහහා අනුගමනය එකකරොත් බහුුණේ කතකරොත් මොකද වෙන්නේ මෝඩය වගේ සක්මනකරු. ඇර. යටිපතුලෙන් විතරක් ඇති ඇහෙන්නේ එන රූපය මතක්වෙන එක අභිද්‍යාදෝමනස තියෙනු දැඒකන ඇති කරන එක නිවනිමකි බවනම් අර යටිපත් තුල බිමෝ අදින වෙලාවේ අභිද්‍යා ව්‍යාපාද දෙක යටපත් ව නොත් ඒ යටපත් වෙලා ඉස්සරහට යනකොට අර යටිපතුල මට අහිතකන්නේ මනෝමය ේදයක් නෙවින් කරම සක්කායදිට්ටියෙන් මගේ කරලදීපු මස් සටලේ ප්‍රමාණයක් යටිපතු. සක්කාදිට යන මගේ සරීරීකෙන් දැ බ බහුලි කත වුණොත් මගේ සරීරය සක්කාජීට්ටියයෙන් හැදිච්ියේ යටිපතුල් දෙක තුළ අභිද්‍යාවාපාද දෙක හටගන්න නැති විදිහා කමටහනෙන් දිවින් දිගට බහුලි කතවුණනොත් ලැබ ප්‍රතිපලය තමයි එතනින් සක්කා ඉදිට්ිය පෝෂණය වෙන්ඩ තියෙනවත්තාවා අඩවිල මගේ කියලා කියන්න පුළුවන් සරීර කොටසක් නොවන බවට අරපත් වෙනවා බහුලිගත වීට යටිපතුල විතරයි මේ ඔොන්ද ඔලුව නෙවෙ කමටහ තොර කමටහන යටරිිපතුල මගේ නොවෙනවා කියන්න තියෙන ගුණේ තමයි යටි පතුලට රිංගන්ඩ බෑ තන්හාාවට තන්හාාවට රිංගන්න බැරිවෙනකොට ත තන්හා රිංගනව කියන්නේ මග කරලා තියෙනවා යටිපතුලට තන්හාාව රිංගුවොත් ඒකට කියන්න ඒතන තිෙන ගිත්ටිය දැක්ම තමයි සක්කයි දිි්ටි තෙරන් මගේ යට වතුලත් තේරෙන හැම තැනම මගේ කොන් තරන හැමතැනම යන දීක්් කියන කියන නමතම සක්කයි. තැමයි බනාහනකොට ඉඳගෙන ඉන්නකොට කුල රිදෙනවනම් ඒ කකුල රිදනයකයේදී හෝ සරරය මොනහරයංගයා රිදනයකේ දීට්ියම ගක්ද සක්කයිද නැතුම අිධරම මාස්ස්‍ර ගීන සක්කය දීව දක්න විතන්ට මහාචාරවරය ගිනක ඩක්නය මස්සට ලැටලේ කිලෝගාන මගේ වෙලා ඇති වෙන ඕනොම දිත්‍යා සක්කයි. සක්කාහ දිට්ියට පවතින්ඩ දෙයක් පවතින අවස්ථාව වෙන්නේ සරීරාංගයක් මඟවී න යටඩිවා තුළෙන් සක්කාහදිත්්ටියයට රෝපනය වෙන්ඩ ලියලන්ඩ වැඩෙන්ඩ බැරි විදිහකට හරකමට හන තිවුණු වෙන දියුණුවෙලා සකායදිට්ටියට ලගින්ඩ බෑ මස් සඇටලේ නැත්ව ධාතුගුණ තියනතෙන ඇටලේ හැදිච්චිේ හාභූතහතර විතර ප්‍රකට වෙන තැන සක්කාදිටිට ලැගීමේ අවත්ථාව අඩුවෙනවා බලය අඩුව. ධාතු වූ කියන්නේ මගෙත් නෙවෙයි වෙන එක ගත් නෙවේ. මම නෙවේ ක සතේ පුද්ගලය නෝන එක කියන එකයි ධාතු කිය. හරස්කමටහනෙන් ධාතකුණවා නං ඔන් නොතන ඉදලා එයාට පුළුවන් ඔන්නම් පන්ඩිත වැඩ නෝකර අරකමටහනය ගියොත් අර ධාතුගුණේයට එනකොට ධාතුගුණ එන්ඩ නං අනිවාරෙන් නීවරණයයට පත් වෙලා තියෙන් නොනේ කමටහන පවතින සිට ඇහැන්ෙන සිතේ නෙවී මතක් වෙනගේ නෙවීමී. හොන් දෙෙන් ඇතිවෙනගේ නෙවී ඔලුවෙන් ඇතිවෙන සිතේ නෙවිී. කමටහන හටගන්නේ මොහොතේ කමටහන පවතින මොහොත යටිපතුලෙන් ඇතිවවෙච්ච සිත නීවරණ යටපත්ත. ද නීවරණය යටපත්වෙන්න්න බෑ අකුසලේ යට යන්න ඇතු. එන ඒ එතන අකුසලය කමටහන පවතින වංකකුල පොලේ වාදිනකොට ඒ පවතින වෙලාවේ එනම් අකුසලේ යට දැන්ීල පස්ස මතුවෙෙන්න්නිමගක්ද ධගුණ දැන් ධාතුගුණ මතු වුණට පස්ස ඒ ධාතුගුණේ එක් ඇලීම ගැටීමන්නේහොහෙන්දෙනවා දැසල්ල ඇලීම ගැටීමගේ අභිද්‍යා ව්‍යාපාද දෙකෙන්නේ ඒක යාට නං එන්නකුම් ඕ සකමටහන වැඩි කරන්න වැඩි කරන්න බහුලි කත කරන්න පලපුරුද් දෙ භාවනා කරපුය දන්න ඇද ඉස්සලකමටහන්නේ ධාතුගුණ ප්‍රකට වෙනවා වගේම සරගේ විවිද්ධ සැන්වල ධාතුගුණී ගාට වස්සී කරන ප්‍රමාණය අනුව එකක තැන දැන දැන් ධාතුගුණ ගොඩක් දැනි හෙමඒ ධාතුගුණ දැනිල්ලා තියෙන වෙලාවේ ඒත් ධාතුගුණයට එනවා ගැටීම එ ධාතුගුණයට එනවා ඇලි ප්‍රශ්නදීන දැන් ධාතුගුණයට ගැටීමක් එන මොහොතේ අභවිද්‍යා ව්‍යාපාද දෙක ඊට කලින් යටපත් වෙලාද ධාතුගුණ ප්‍රකටවෙඩ කලින් වෙලාද නැද්ද වෙඩ ඕනේ අභිද්‍යා ව්‍යාවාද අකුසල් දෙකම අකුසල් දායම යටපත් උුණනොත් තමයි ධාතුගුණ ප්‍රකට වන්න එන ධාතු ගුණේකට ඇලීම ගැටීම එන්නේ අකුසලය නෙවෙේ අකුසල මූලි තෙරනන් එන්නේ යට තියෙන මස් හටලේ ඔලට මගේවෙක් ශරීර කොටසකට ඇලීම ගැටීමෙන්නේ අටවෙනි අකුසලේ හා නමවෙනිස මස්හටලේ පොලින් අර බුදු හාමුදුරගේ කමට හන සතිපට්ටානය වඩලා ධාතු වුණ ප්‍රකට වනාම ඇලීම ගැටීමෙන්නේ අකුසලෙන් නෙව අකුසල මූලින් හසල මූලයගෙන් දැන් එන්නේ ඇලීන් ගැටීනු නැතුරු හිටියෝත් ඉද බෑ දොස්ත රහම්බන්නම යනවා ඒ ලසි එහෙම ඉන්න කවර ධතුුණට ප්‍රට වෙනය කැම මේ තියෙන ප්‍රශ්ණය එකට ඇලි ගැටනතු ඉඩ බෑ අරමකද මගේ හරීදය වෙලා පොහසනය කරලා පාට ගාල ගාල මේ වයිසත හිල්ල නෙන් මගේ ශරීරිය පෝසන කරප එක නකරේ ඕටිරක මැලුවම හම්බ කරපු සල්ලෝලින් භාගයක් ශරීරී තීන්ත ගාපක කරලින් නැහම කට්ටියන මේ සකායදි කියිය හක්රටි අර අති අති නැදි ච්චිකහන්ටික මෙතෙදී බලපා නොේ අර අකුසලේ අට ගිය හට මෙත නෙන්නේ වෙන එක හැම වෙලේ මැලීම ගැටීමෝල්ට පහල්වෙ කටද ධාතිගනට ඇර පරන්න නැහතිච්චිකමනුවයි යවෙනි දොස්තර් ලබස්ස ගියවා ඒ නැහැදි්චි ස්වරුවක බය හරීරයේ බය ලෙඩැහැදේ කියල බය ඔය ඔය ටික ඔක්කොම අහරාකුතල්ටිකක්කනය ඒ මූන ඇතුළේ තියෙනවර පුුණුකුඩ ඒ මේ ධාතිගුණ එක ගැටෙනවා හෝ ඇ ගැටීම තමයි මොුණින් ගැටු නොත් ම හර අකුසල මූලය උඩට ඇවිදින් ගැටීම මහදලා නැවත වර්ධනය වෙලා යටට යතෙර ර අකුසල මුූලේ මොක් කාරරි උුණේ නෑ වර්ධනයක් විතරැවු ඇල්ලු නොත් ධාති වුණට මොකදී යට ඉඳල තමයි එන් අකුසලය නැතුව අකුසල් දහය නෙව මේ ඉන්න දැ අකුසල මූලයන්නේ ඇවිදිී ආයයා පෝෂණය වෙලා යටට බහි. කවදහරි අවුරුදු පණහහරි මේ ධාතගොුණවලටගේ අවධානයෙන් ඉඳලා ඉඳලා. එක මොහොතක අන්සු මාත්‍රීය ගැටුමක් වෝ අන්සු මාත්‍රිය ඇල්මක් නැති වුණොත් අර යටන් එෙන කුසල මූලේ ඒකට දාය පත්වේ දරපුටික සේවෙනවා ගෙවෙනෝ. හ තමයි වෙන්. නඒක කරගඩ බෑ අර තමන්ගේ හැදිච්චිකම්හින්. හැම විලේෙන් ප්‍රශ්ණ තියෙන්නේ ඔය න හැදිච්චිකම හින්දාමයි. ජාතුගුණ තේරෙන් ඇතු න තේරණකට ඇලෙන ගැටන එක කරනවාගේ කරන පම්ම ගැටීම ගේන්නේ කවු්ද අකුසලේ නෙවේ අකුසල් දාය නෙවී අභිද්‍ය ව්‍යාපාද නෙවේ ගන්නේ අභිද්‍යාව ව්‍යාපාදහදන මූලේ ලෝභ මූලේ වඩකුලන් දේශ මූලයේ වෙන්ඩපුළුව ඒවගේම මෝහ මූලේ වඩ තමයි ඔය මූල තුනෙන් තමයි අභිද්‍යාව ව්‍යාපාදය නිස්පාධනය කරන්න ඇැතිකරවා සිතකට අර මූලය විනාස වෙන්ඩ නංකාඩ හරි අන්සුමාත්‍රය ොහෝ අන්සුමාත්‍රයක ඇලීමක් හෝ අන්සුමාත්‍රයක ගැටීමක් නැති තැනක් පාස් වඩ ඕන ජාතුගුණියයක් දැනිල්ලා හම පාස් වෙන ප්‍රමාණයා ඩුයි තෙර ති ඒක වඩ නම් අර භාවනාව බහුලීගත වෙන්නඩ ඕනේ ඔච්චර තමන්ට කියන්නන අපි නං ඇලුන්න අපි නම් ගැටුන්න ඒකම ඇලීම හෝ ගැටී. මම හලෙන් නෑ කියන තැන තියෙන්නේ ඇලීම හෝ ගැටීම තෙරන ඇලික්්චි ගැටික්ි තැන නැති තැන ඉතුරුවක් වෙන්න බෑ මටක් දැකීමක් ඉතුරුවෙන්න බෑ එහෙනම් මම නං මෙහෙම ධාතකුණ අත් තේරුණා ඇලුනෙත් නෑ ගැටුනෙත් නෑ කියන සෑම තැනම තියන්නේ බොරුව ත ි ගැටිචි නැති තැන තියෙන සත්්‍යමකක්ද අමන්ට අත්දැකීමක් තියෙන්ට බෑ බොරු කියවන්ඩ බෑ ලියන්ඩ හිතෙන් නෑ ප්‍රහ්ණයක් එඩ බෑ අලුත් දෙයක් මට හම්බූනා කියන්න බෑ අම්ෙච්චිකින් නොන ඇලිලා ගැටිලා දැකීවාන කොහොමද හාමුදුන්නේ මෙහෙමයි අලුත් අත්දැකීමක් ඔය හැම අදැකීම තියන් නමගක්ද අමට හනේ කැලීමක් ගැටීම. ඔබ තමයි දහි දැ ඔන්නද නැවතුන් හොත් හරපි පැහැතින කරගනාව සම්මාධ සූත්‍රයේ දේ ශරයුත් හාමුදුරු දේශනා කරනවා සම්මාධි්ති ලාභියගේ තියෙන ගුණතු හම්මාද ලැබෙන ක්‍රම නෙමේමවා එ සූත්‍රය ගෙනගන එක පොත්ලියලා ඒ ගියෝලා කටපාඩාන් කරලා මෙතන් දිතිස් කරතා කරවා වෙන්නේ අකුසලි සමාජීතය ගැ ම අද දමස කතාකරත් ඔයගොල්ලෝ ඔහුගොල්ලන්ට අකුසලි කසලයන්න ඇයි සම්ප්පලාන භහනා කරන්න තැන කතා කරන්න ඇ ධර්මුණ ඒම කතා කරන්න ගෙදර ඔෆිසකි අර පුඩිින් හදන කාලි ය කතා කරන්න හරි හඳම් මොත්තර කොන්න මෝස්තර ගැන කතා කරපු කාලි ම්මාධීතිය කතා කරන්න හරි කාර්යාලි රිංගන්නේ බහව නමත් ්‍යත්සානය කතාර ම අ තෙර ඕනවෙලාව කරන්න ඇතුව දැම් බොරු කර කර රත්තියතුවා එන සම්මාධීත්‍යය ගැන කතා කරලා වැඩපුත් නෑ ඉගෙන ගන වැඩපුොත් නෑ ලැබෙන්න ක්‍රමේය දන්නවා ඒ මොකදද හොය කරන සක්මම් භාවනාව සම්මාධීත්‍යය ලැබෙන ඒයන ක්‍රමිය සැරියුත්හාමදුරෝ විස ගන්නේ සම්මාධීතිය ලබන ක්‍රමය නෙවේ ලැබෙන්ට ඕන ක්‍රමේ නෙවී බුදුහාමුදුරෝ දීකු මොනවාහරි සති පට්ටානක මටහනක් වැඩිච්චි සාව වඩපුත්‍රාවකයාට සම්මාධි්්‍යය පහුකරානං හන්නේ සම්මාධිට්්‍යය පහුකරානං කියනකායම් අයනු පත්සන වෙන්නන් ධාතුකුණයක් ප්‍රගට වෙලා අන්සුමාත්‍රය ඇලීමක් අන්සුමාත්‍ර ගැටීමක් නැති තැනම් පාස් කරානං මෙන්න මේ ලක්ෂණ දාශයයාලඟ තියෙනවා ලස්සන දාසයෙන්දෙන් අපි කීපයක් දිගින්දිගටම පැහැදිලි කරගනාව අද දවසේ පැහැදිලි කරන්න තියෙන්නේ සැරුත්හාමුදුරු දේශනා කරන මෙන්න මේ ලක්ෂනය මහිත නිදියට උපාධනංචපජානාති උපාධන සමුධ අංචපජානාති උපාධන නිරෝධ අංචපජානාති උපාධන නිරෝධ ගාවනී පටිපදාය පජාන න්න මේ ලක්ෂණ හතර සම්මාධීට්ටිලාවියගේ තියෙනවා. එය මේක පත්්‍යයක්ෂල්ක ලෙස දකින මොහොතවල් තියෙනවා. තකට මේක දැනගන්න නම් ධර්මානකොලො උපාධානංච පජානාති උපාධානංච පජානාතිය ගන්නේ උපාධානයක් වෙච්චි තැනදී වෙච්චි මොහොතේදී ඒ සිත තුල ඇතිවෙන සතියෙන් ඒ උපාධානය දකිනක මෙ උපාධානයමකද කියීලා ඉගෙන ගන්නේ එක නමේ ටවසන්යන එක නමී ඒකට විභාහකමසාරිගේ සාතිය ගන්න එක නෙමී උපාධානංච පජානාතිය උපාධානයකන්නේ මේකයි කියලා දිස් කතා කර රත්වය දුභානනිකත් නේ උපාන ප්‍රජානාාතියන් උපාධානයක් සිදුවෙන වෙලාවේදී ඒ උපාධානයක් කියලා තේරුම්ගන්න ඉටහන්සේ උපාධාන සමුදියංච පජානති ඒක කියන්නේ උපාධානය ඇතිකන හේතුව සම්මාධිච්චිලාවයා දන්නවා උපාධානය ඇති කරන වෙලා ඇතිකරන වෙලාවෙෙන දැන් නැතුව මේ ියවසු හිල ැනගෙන කියියවන්න්න දැනගත්තාගන කනෙව පජානාති යන්නේ ඒ මොහොති දැනක උපාධානය සිදුවෙන කොටම ඒ උපාධානයට හේතු දැන උපාධානය නැති තැන දැනගන්නවා උපාධාන නිරෝධංචිත වජානාති ඒ වගේ ඒ උපාධන නැති තැනට ගිය මාර්ගයේ දන්න ඔයා මෙන්න මේ හතර ඔය ලක්ෂණ හතර තියෙන කෙනා සම්මාධී ටිලාබදෙන් ප්‍රශ්නමකක්දදැන් ප්‍රශ්නය උපාධානය ඉගෙන ගත් එකගෙන්ද නිගන්ට යුසුව දහාමුදුරුව පෙන්න්න උපදාානයක් ගැන දන්නේ එ ඒ ඒකදන්න ඇත්නම් ඔය භාව නාවයෙන් උපාධානය වන්න තැනවෙන්න ඇති තැනවත් වන්න තැනාව කාටවත් තේරෙන්න්නම ඇයි තම උපාධානය කියලා ඉගෙන ගන්න තියනෙ බොරුවක්න තැමන්න මේ වැරද්දට ආයගමනක් අහු තැහෙෙන ඉගෙන ගන්න ඕන දර්මානක වුණු සරුත්හාමුදුරුවෝත් මේ සමාධීච්චි සූත්‍රයේ දේශනා කර තින මේ උපානය ග නෙමකත් සංසාරගත සත්‍යයාට ප්‍රධාන පෙළේ උපාධන තියෙනවා හතරා මිටේ මේ සූත්‍රය පෙන්නනේ හතරයි පලවෙනක කාම උපාධානය කාම උපතාාදාන දෙක දිට්ටි දිිට්ටි උපාදාන තුන්විනක ශීලබ්බතු උපාධන තුං හතර වෙනක අත්වා උපාද පන තරක් හැකි තු කාම උපාධානය උපාධානය කිවම මොකදදවෙන්නේ උපාධානය ඇතිකන්න හේතුව මෙතන්දී චරිුත්හාහමුන්දුරෝපෙන්නන්නේ උපාධානය ඇතිවෙන උපාධානය සමුදිය තන්හාවර් තන්හාව නැත්නම් උපානය නෑ උපාදාන හතරක් ගැන කියනෝ උපාධානය ඇති කරන්නේ තන්හාාවගේන තහාාව නැති තැන උපාදාානය නෑනම් එන සම්මාධිච්චිලාවයා තන්හා නැති තැන දන්නවා කියන එක නෙදවෙ කිය තන්නාව තියෙන තැන මකක්ද වෙන්න උපාදානී ති එතකොට එයාගේ වෙන සමුකක්ද තන්හාාව නැතිපුද්ගලයකුත් නෙවෙයි තරන තහාාව තට්ටු මාරුවට ඇතිවෙනක කියනකයි ඒ තන්හාාව තියෙන වෙලාවේ උපාධානය තියනෝ කියලා දන්නවා තන්හාාව නැතිවෙලා උපාධානය නෑ කියල දන්නවා එතට තන්හාාව නැතිවෙලාවට ගිය කොහොමද කියලා දන්නවා යන්ඩ නන්තියන් මේ කමටහන තමයි කමටහන කාලයක දී තමයි මේක් වේ්ඩ න. ති පට්ටානය පවතින වෙලාක වෙනවා මිනිසාක් මේ බණහාලා උපාධාන නැති වෙන්න ත තක උපාධානය කියන්නේම කක්ද්ද කියන නොදන්න වනන් කොහෙස්ම මේ විස්තරය ගැන කමන්ට මේ ප්‍රතිඵල තිබුණත් කාටවත් තේරුම් ගඩත් ද. ඇයි කපුුවගට්ටඩිය මහාචාරවරයා උගන්න පු උපාධානයන්නන් දන්නේ. කවිකාරයා නවකතාකාරය උගන්නපු උපාධානයන දන්නේ ඒක බන්න පුළුවන් සතුටන යට. විවාාන් කොමහගේ සහතිකයේ දන්නේ උපාධානය හරි නද මෙතින්ට නෑ බුද්ාහන්තුරු දේශනාකර උපාදානය කියනම පත්්දික දැනකන්න නැතුව සාතිිකවලින් ගඩාන්න පන්්ිතියාට දන්න යන්න බැකි වේකයි ප්ඩිතය කියන්න මොකක් ගිින් හරි වා ගැෙන ගැන ගියෝ ගියවෝ රස්ව අතු යහ මිනිහි දු හදුුරන් උපදාානය ැන්වන් දේශනා කරම උපාධානය දනන අරවාගේක යෝකෝ රත්යාද හන්න උපාධාන නැසි දැට යන්න මහන්සිකන්න දැ ඒකම වෙලා නැතිහින්දන මේ ගැටලුවෝතින් එහම් දැන් මේ උපාධානය කියන මුකක්ද උපාධාන හතරත්වය නොෝගනවා පලවෙෙන එක කාමිය කාම උපවධන දෙවනිිය ව දිට්ටී මෙහමය ඇය ඔගොල්ල ගිහින් කන්නාඩී සහටයන් ඇම ධම කරන වැඩන්න මිහිම් මූුණ බලන්න ඒ මූන බලනකොට මූුණ කැත්තායි කියතේන ලස්සනයිගල්දේ ලසනයි කියන්න නිකම් බෑන කියන් මොනහරිදයන් ලසනයි කියන්න මොහදෝනොයි. මලක් ලස්සනයි කියල ලස්සන කියලා තනි දෙයක් නෑ ලස්සන වඩනම් තවත් දෙයකට සාපයක් සෝගියන් ලෝන ඊටකලින් ඒ වගේ ලක්සන ඒහා හමාන ලක්සන මලත් දැකලතියෙන් නොන් නැත එචල් ලස නැති මලත් දැකගින් එන්නම් කියන්න පුුණ ලස්සන මක් එනම් මගේ මහුණ ලස්සන ගන කන්නාටන් කියන කොටම කක්්ද කියගොහේ අත් යන හිටියගේගේ මුූහුණනාක්්‍ය එක්ක හා සන්දනය කරලා කියන්නේ තර තු තමගේ මහුණ ලස්සනය කතයි කියන්න පු වමය උපාධානය කරලදී තමන්ට සාේක්ර් තවෙන තමන් හදන්නේ තන්නාවයිතන්හාව තවකිකුටු සංසන්ධනය කරන්න යන්න එයාට බෑහෙම සක්තිය තන්හාාව කරන්නේ රිජු දෙයයි මමත් ඒ මොහොති හදනක විතරයි ම හද ඒ හදපු මම අරකිට වැඩිය හොඳයි කරන්න උපාදන්න. අරකට වැඩී නරකයි කරන්න උපාද න්න උපාධන්නේ හැටතෙරම අවාදන්නේ මම විතරයි ඒක සාමාන්‍යදයක එක්චර් බලයක් නෑ උපාධානය ආපුම තම තමන්ගේ නැහදිච්චි හැදිච්චි චරියාව මත ඒ දේට ග්‍රහණය කියර ගන්නවා යංකි ප්‍රමාණයකට අල්ල ගන්නවා ඒකට උපධනය ගැන එල්ල අල්ලා ගැනීම ඒ අල්ලා ගැනීම කරන්න තමගේ හැදිච්ි නහැදි්චි චරියාව මතයි දැන්ඒකෙදී ඔන්න කෙනෙක් උපාධානය තයෙනවා කොනහරි දකින වාහනයක්ද වාහනයක් දකිනකොට දැක්කේ ඇහෙෙන් මං වාහනයක් දැක්කා කියන ගුණේ ලබා දෙන්නේ තන්හාවායි දැකපු එකේ බිහි කරන්නේ තන්හාවයි කරනන ඒ බාහනයේ වටිනාකමක් තියන එකක් මේ හොඳවාහනයක් මේක මගේ වාහනේ මේක වටින් නැති එකක් කියලා අර්ථකතන දීලා අල්ලගන්න උපාද හො නොකට හම උපදන ඇඕක නොකට ජීවත් ෙන්න්න පුළොඳ කාට ගියන් සුදුරෙද්ද පෙරවවා මගේ උපා දානාටි වෙලාද ද්ද අඩුව න පෙරූ ෙද්ධත් උපදාන වෙලා කියලා දන්නේ මක තමයි නැතිච්චේ ම ද්‍යාව තෙර පෙරෝු රෙද්ධත් උපාදාාන වෙලා මොක දරකට වැඩියේ මගේ රෙද්ද හොඳයි අර්ගිගක දුම්ඹර උපාටයි දිග මදී කෙටී මොක දෙලාදී උපාදා එන උපාධානය කියන්නේ දැඩිව අල්ලා ගන්න කවුදල්ලගන්නේ මම තහාව කියන්නේ මම හදන එක එම් මම හැදුවත් තමයි අල්ලගන්න.තෙරන දැ කාම උපාධන කියන්නේ ඔන්න දැන් දකිනවා මලක් හරි ලස්සන මලක් කියලා ඇහැ පිනවන්නේ එනම් පංචි ඉන්ද්‍රිය පිනවන්ඩ උපාධන වී මල්ලා ගැනීම සිදවෙන්නේ කාම උපාධ තෙර යැ එහෙම නිකන් හිතන්ට දිට්්‍ය උපාධානයකට වත් ඔහොම නෙමී පින වෙන්නේ දැ පිනවනෝනම් ඔන්න කාකුල්ලෝ යටිපල්ල යටිපල්ල බිමෝවාදිනකොට ගේ කියලද එරෙන්නේ තන්නා තෙර දැන රිදනව වැඩී කියන්නේ ගැනම් පහසුයි කියන්න උපාදා ත කාම උපාධනාවත් ඔකට වෙන්නේ යට පල්ල පාට කරනු නියපොතු පාට කරනු ඒක දැකලා හතුටයි අරකට වැඩී මගේ නියපොත්ත ලස්සන ආරකි වගේීම එතකට ඒකින් පින වෙනකොට ඒත් උපාධානයන්නේ ඒ කාම උපාද එ ස් පන්ටිංග හර හාමනෝ හරි මට පේනෝ මට ඇහි නවා මට දැනෙනවා ඒ හැම හෙකම තියෙන්නේ කාම උපාද මනොන්දගේ හරානය මනො ඉන්දගේ හරතන් යනක් කාමු පාදාන එඩ බෑ මනෝ ඉන්දියර් දැනිතු තාද දවස කොච්චරන්න හිතාග නීටය මේකින් ගල විලා නෑවි මොක තම තස්. සමහදිි ලාවියයාට තේරය නොවලු උපාධාන නැති තැන පාස්කරනඔයා තෙද නැතිතැන පාස්කරපුවාම සම්මාධීටි ලාභියෙක් වෙනවා විශෂ ගුණේ තමයි සම්මාධීටි ලාබියෙ වුුණාම නැවත නැවත උපාධන නැතිතැන් හා ඇති තැන් හම්බේ නොයාට. ආන්නේක ඒ ගුණ එයා තේරුම් ගන්නවා ගෙනකම චරිත් තමුුර දෙසන. ැෝක ඔයගොල් අන්ට තියෙන්නේ තැන් දිත්්‍ය උපාධානය තියනවා සීලබ්බතු උපාධන කියීමවාද සීලයක්ක බැඳී ලතින්නේ සීලයෙක්ක බැඳි ලතියෙන්නේ තමන්ගේ මොනවාද සීලයකයන් රකින්න පුළුවන් දැන් හරීරාංගයක් මගේවෙීම එක තෙර කත් දිිටතිි උපාධනය තැහිද නන්නකොට දැන් කොන්දර හිදෙනවා ග කොදන්න ඒ කාම උපාධානයන වී ඒකට බැඳිල දේනවා දිිට්ටියා දිිට්ටියමගද සක්කායිද හොන්ද මග කරේ දිීටිය හක්කායිද ඔලුව මගකරේ දිට්ටිය සක්කාය ද තෙර පිනවනකට ඉන්න කා කාම උපාදාන්න හරීරය පිනවන්නගේ යාමවෙන්නේ කාම උපාදා හරීරය මගේ කරන්නේ ඩිත් උපාදාන ගැඹරු ගැඹුරු බවත් දැනගෙන ඉන්නන්නන්නම් බොරු කල් වඩක් නැමේ ඒ ඕනක් ගැඹුරු කමටහනය විිසඳන ෝඩය වගේ ගරොත් මේ එක විස දෙනවා පණ්ඩිදයගේ වා පොත්ලිය අන්ඩග පොතම උපාධානයලා අපාය බොරුත් ලියල බොරු කියල ධර්මය විකුත්ති එක හිදා එහෙම කියව් වගලක් ප්‍රශ්ණ විස දෙන්නේ තැ සීලබ්බතු උපාධන කියන්න ශීලිය කියන්නකත් ැ ලබ උපදානොල පොත්ො කියයන්නේ බනපොත්තොලක උපම ොළොන් හුුවේ අජෘර්ථ ගෝෘර්ථ කියනවා සී ලබතු පාදානවට උදාහන්න කියනවා ඒකාලේ ඒ කාලෙ උද උපා දා හද නෑ එහනෙ එක නිවන් දකින්න විමුක්තිය ලබන්න හර්කෙක් වගේ එළුවෙක් වගේ ජීවත් එනවා ජීවත් එෙන්න්න මොනවද භාවිතා කරන දැ නුසෙක ල්ළුවෙක් වගේ වෙන්න මොනවද භාවිතා කර වාාචා කම්මන්තා රකිඩ පුළුවන් අගතු එනම් දැන් ඔයගොල්ලන්ට මම ඉඳගෙන ඉන්නවා කියල තේරෙන තැන තියෙන්නේ මොන උපාදාන ඇනම් මං හිටගෙන ඉන්නවා මං අත හොලෝනොවා මම කතා කරනවා මම මේ මං කරා ගමන් කරන වැඩේ තමන්ට තේරෙන නද ඉදගන ඉන්නවාද හිටග ඉන්නවා ක තේරෙන එකමගද ලබා වාචාකම්මන්තාහාජීෝ පවත්තන්න පුළුවන්න්නං පවත්වන වෙලා මොක මගේ වචනය මෙමයි මගේ කියන්නේ එහෙමනි කතාර මං ඉන්න මෙහෙමයි මං ඇවිදි ඉන්න මෙහෙමයි ද හරී රංග වාචාකම්මන්තාජීෝ භාවිතා කරන තැන මගේ වචචනය මගේකායික ක්‍රියා කියලා එල්ල ගන්නේ එක තමයි ී ලබ උපාදානොලින් කරන්න ින් බැල ගැලවිල්ලත් තිීද කල නොන ඉද අඩුම් එතකොට හිතන්නත් උපාදාාන ද න හැමවෙල්ලි ඉදගන ඉන්න කියල තේරෙන නවන හොමගදදී මම ඉන්දග ඉන්නවා කියල දේරෙනවා උපාදා ඉරි අව් දේරෙන ඕු කරන වැඩේ තේරෙනව උපාධානය නිවන් දකිදේකට හිත හිතා මෙිනෙහි කර කර මිනිස් කපනවා අ නැති උපාධානයක් ඇති කරග.ඒ වගේ මොහෝට වැඩ කරල වයිසටය. දෙප උපාධානය කියනම ගද කියල දන්නන්නේ නෑ දන්නේ අ කරිගියව බොරුටික දැවත තමන්ගේ වාචාගම්මන් තාඩීව මගේ කියලා තේරෙන එක තමයි ඔය සී ලබත උපාදානෝල අර්ථය ඒ ඒ අර්ථයෙන් නෙමයිද හර්කෙක් වගේ හැසිරින් ඔය ඔවිතුනු භාවිතා කරල නෙ එ නිවන්දකින් උම්ඹල කටනකකා ජීවත්ත එක මන උපාල ය දැන දීති නඋම්ඹල කටන හිට නිවන්ද න කියෙන සතිවත් වැඩුව නිවන්දකින ඒගේ නැතිච්චිකහ ම උපධාන මොන පාලබු උපාධාන තම බුදුහම්ර ගනක විශ්ාස කරන්න කපුගටටඩි ගක වි්සස දැ අත්තුහා උපාධන කියන්නේ අත්ත කියන්න අන ආත්මතෙරනන ආත්මයක බැඳිල තියෙන මගේ ආත්මය මගේ ආත්ම කියන කියන්නේ දැන් ඇහැ කණ නාසයාදී දේවල්ඔල ක්‍රියහාකාරීත්්‍යය තුළ මමත්වය හදනවා පම් එක එක මතදාන විද්‍යාවනුව කියනවා මෙතන මෙන්න මේ ක්‍රියාවලිය විතරයි තියෙන්නේ ආනේ ඔක්කොම උපාදාන අත්වා උපාදාන මහාබ්‍රහ්මයාගේ කටින් අපි වැඩ කරන අන්නේ උපාදා අත්වා උපා ගැලි විල්ලක්ීද මොහොතක් රොරුර රඟ පෑවට වැඩ මේ බනාහන එක උපාධන ඔොලින් සිදුවෙන ගහන්නේ දෙහ උපාධන කියන්නේ තන්හාාවෙන් කරනවා ඒ අරමුණට මමත් පය හදනවා අරමුණ විඳින්නෙක් හදනෝ ඒ අරමුණේ ස්වරූපයට දිට්ටි හදන එක තමයි දැක්මක් නිර්මාණය කරන එක තමයි උපාධානකය එහිද එකම පොල් ගහ පේනකොට දෙන්නකොට පේනකොට දෙන්නගේ උපාධන දෙක තෙ උපාධාන දෙක තන්නාව එකයි න්නටමුණේ පොල් ගහක් පෙනව මට පෙරුණා කියන එක තන්නාවෙන් කරේ නවපොල් ගහේ සම්බන්ධව තීන්දු තීරණ ගන්නේ එක දෙකා ත ඒ දෙකක් බවට හැදන අර උපාධානය හින්දායි උපාධානය පවතින්නේ තමන්ගේ අතීට නැහැදිකිි හදි්චි කවුගන්න තන්නාව තියන්නේ හෙමනින් තන්නාව ඒ මොහො මමත් එහදලා අරමුණින් නිකාහි. ැඩිව අල්ලා ගන්නවා ගන්නේ එක ත පදාාන ගදිර බුදු පිලිමයක් දැක්කම් බද්ධයන්ට එක විදිහේ උපාධානය බුදුබිලිය දැක්කම කිස්තියන මිනිසුන්ද ඒ උපධානතරුපිතෙර ෝ තියෙන භානකම් කොහොමද ය උපාධානය දිගින් දිගටම එකම දේ එකම දේ උපාධාන කරපුවා වෙන හානියමකක්ද බල අම්ම කෙනෙක් ගැනු කෙනෙක් ගහැන ගෙනාට දරුව පිළිසිඳ ගන්නවා පිලිසිඳ ගඩ පෙරත්න යාගේ ආසා වරය දම පිිසි ගන්න දොට දරුව ගන මොකදවෙන්න යා නැති දරුව කියන උපාධානයක් හදනෝ පිිසිඳ ගත්තේ දහස න්ද මොද. ස දහයක් ඉප දෙන කම් අර කුස තුළ හිටියටව හැම දාම කොච්චර හරි ලක්ස කෝටි ප්‍රමාණයක් දවසට අර දරුව උපාධානයේ ඉපදුනාට වසේ මගේ දරුවත් මගේ දරුව හැඩින් කවු දරුපාද ඔොම් නේතයගොල්ල ක් මහතාගත් ඔන්න කොහ නිකම් මිනිස්වීන්නවා මේ කාලයක් කියාල වසේ ඔන්නත් එකක් ඉතරක් වැඩීම් උපාදානක මගේ මහතය හරි නෝන හරි වෙන් හැම දාහම නෝන හරි මහත්තය වෙලා හැම දාහම උපාදාන වෙන ඔගේ පාල තමයි වෙන පලයක් භවන දවස් දෙකයි සක්මන් කරන්නේ අහනේ ප්‍රහ්ණේ කොහොඳ මහත්්‍යයට උගන්නන්න මොකද රැ අරපාරිි බලන්නට උගන්නන්න තර හෝ එච්චර තදහමක් වැඩී උපාධන වෙච්චියය නොුන් බුදුහාමුන්දුරුවල් පෙන්නෙන ධර්මය දැනගන්න දැ ඔන්න ගැහැනු ගෙනා කරනවා අර උපදින උපදින එක හැමවෙලි උපාධන කරලා කරන ලක්ස කෝටි වතාවක් මගේ පුතා මගේ දුව කරගනවා. ඒසේ දරුව උපදින ඇති කාල නකොට සුදුරිරලිරෝගෙන රටපුර ඇවිදිනවා. ඇවිදිලා ඔන්න බල්ලේ බල්ල වැල්ලියක් වෙලා උපදනා ගන්න. ඊට පස්සේ උපාධාන කරන්න මගේ පුතාද යලා මනුසිහින්. මහත්යා ත් මනුසේ ඊටහස්සේ මගේ මහත්්‍යවෙන්නේ බල්ලි ඒ බැල්ලි ඊටහසේ ආය පැටවටික බටටාව වෙලා හදල මගේ පැට්ටහු උපාධානය පොහොත්ත්ද දැ කවුදු මේගේ නාරකයෙහි. කියන්න එහෙ ි විතර වIP බෞද්ධී වන්න නෑ හ බෞද්ගම හැකි රුදුදහන් පෙන්න්නන බද්ධකම බෞද්ධග මන මේ ත තාය එක කාල මනුසවැට උපා දහනගරන්න තාව කාලක බලු වැට ූ පලන්නතෙහන එක කාලෙක බල්ලාන්ගේ පිනවෙනවා එක කාලක මනුසය පි ොත්රන හැම හිීය දෙවියන්ගේ පිනවෙෙන් ැහ. එ සංසාහරය භයානක එ ඔන්න උවාධානය ශක්තියකොහො දැහෝ ඔයක්ක කඩාගන්න කියනවා. උපාධන නැතිත් නැන දුකනෑ ත සරලෝ දවාන්ග්‍ර දේශනාගන්නන ජාතිය දුකයි ජරා දුකයි මරණය දුකයි සෝකයේ දුකයි පරිදිේවය දුකයි ඔ අන්තිමට කිය දේශනා කරනවත් සංකිච්චේනය. එහනම් පංචස්කන්ධ උපාධානම දුපා එෙන උපාධාන තියන්න කොහේ වුණ දරුව උප මගේ වෙන්නේ තුපාධානය මහත්ත්‍ය මගේ වෙන්නේ තුපාධානය නොවන මගේ වෙන්නේ තුපාධානය රට මගේ වෙන්නේ තුපාධානී ඔලුව මගේ වෙන්නේ තුපාධානී තෙවන් වාහනේ මගේ වෙන්නේ ඉඩම මගේවෙන්නේ මගේ කරන්න තන්හාාව ඒ ග්‍රහණය කරගන්න. දැ ඕක කඩන්ඩ තමයි සතිබට්ටානය වඩන් හැමයි කඩන්නේ අරගන පැටවනවී ඒවා හටහන්න වැැබුදුවන් එ කලින්ගල් එක කාලෙක මනුස පැටව එක කාලට බලු පැටවු තව බල හු පැටව නැව ැඩියක පක කාලෙක මනුසිය තහ කාලෙක හරා උ ඉ හ කටහන්න බැමේ දේසිහි මොදහර පරණ හිවය මතක් වෙලා ආය උන්හරි උපහදානී දැම් බුදුහාගරුව විස්ස ලබ ඕොක අහක් කරන්න විදිහන්ගන්න එක තැනක් කැඩුත් හරි ත උපාධානය තන්නහටත් ලගන්න පුළුවන් දොරටු හයැකි ඇහැන් ලැගයැකි කනනුත් ලැක්ගැකි මගේ පුතාගේ හඳුරගන්න දැකේ හැටින ළමයි දෙන්නක දකට තක්ගාල පුළුවන්න්නේද ඒ වෙන්නන්නේ කොහොම අර අතීතු උපාදානය ඔල්ල ප්‍රතිපල එ කො වෙන්නේ මගේ වෙන්නකු ත මගේ ගේ කියල දීී ඔ දැහවසටය අල්ලපුග දෙත් යන්න නන්න වැටදිී තෙ ගේ ඇඳුම් මොගේ මුණහිකොහොම දතීට උපදාන වැලක් කතිබුණ ප්‍රමාණයට ඒ උපාදාල තරමටම ඇලේ නොවා තර ඒ තරමට දුකග බල්ල එක කකුල කැටමට දුගන්න දරුව කුලටම. ඇ බල්ලට වැලිච්චි ප්‍රමාණය අඩුයි උපාධාන වෙච්චීවාතාවල්ගන්න දරුවර උපාන වවෙච්චිවාතාගාන කනන් කරන්න බෑ ඔට වැඩිය වැඩී උපාධාන වෙලාතියඉන්නේ දරුවොත්න නිවල්දොරවත්නේ හිඩං කරන්නේ නොනත්නේ මහත්ත්‍යත්ම කවුද මස් සැටහි ලෝග වැඩිම වතාවක් මේ ජීවිතය උපාධාන වෙලා දී මසඇටලේ ලෝටි තම මඩි වෙලා ඒක නේද ැ තව කෙනෙකුට මොකක් හරි වුුණහට වැඩිය තමන්ට විදුනුවත් විදෙන ඕනිහරීයට එහෙනම් මෙතන සම්මයින් පහන්සති ඔන්නඒ ප්‍රබලම උපාධානයට හේතුව දිට්්‍යියක් ඒ දිිට්ටිරගගේ ොක්කායිදී. මගේ ශරීරය කියලා අල්ගත්ත ඉ හරීරය පාට කරපු ව්වාන්ට ඒක වැඩී. හැම දාම පාට කර බෙච්චර කර ඉන්නකොඩ වැඩී. එෙනනේ මල් ගහල ලස්සන කරපුහම ඔය උපාධානයට මොකද වැඩුවෙන. එහන් සිල් රැකල පුරු දුිහිෙන්ද ගියනවා අටසිල් රැකලඉස්. හොල ්‍රසිල් රැකල් හරිියන් නෑ හරි ර හිෙද ගිය මොනව අ සිල්ල දී. ශරීරයේ උපාධානය වෙන ගති අඩු කරලා ජීවත්තෙන්ට මාතකට දවදා කර ජීවත්වෙන්නේ තෙ පදානෙන් ඇති කරන්න බෑ ඒවට තමයි අඩසිල්ද යෝග දන්න නඇති අයට උදුර ෙරවන රති ද එ එෙහිම පුරුද්දක් ඇතිකට ගත්ත සාාවකයා ිහිසාාවකයා බලන්න සතිපට්ටානී වඩන සක්ම භානාව වඩ වදන කොට අර කමට හන ොකක්ද යටිපතුල ැ යටිපතුල ගැන අරවධානය තියලා ඒ යටිපතුල්ල හැපෙන වෙලාවේ එහම තියාගෙන ගිහිල්ලා කමටහනි ඉන්නකොට යටිපතුලට මොක දෙවෙන්නේ මගේ කියන්නේ ගුණ අඩුවෙන මගේ කියන ගුණ අඩුවෙනවා කියන්නේ තන්නාව බල අඩුව තන්නාවට වගින්න්න පුළුවන් අ වත්තාව අඩුව න්නට ලඟන්න පුළන් අවස්ථාව වඩු නාම උපදාානයට පවතින්ද බෑ මගේ වෙලා ඉන්දෝනේ ඒ හොඳ වෙන්න හෝ නාරකවෙද හෝ ප්‍රීදෙන්ඩ හෝ කරනනහරිග වනයක්වෙන්න උපාධනය ඒහිට කලින් වෙන්න ෝන ම මගේ වෙන්න ෝනේ මගෙන වුනොත් ගැටලුවන්නේ උපාධනය අහෝසි දැන් අර සක්මනයේදී ධාතු ගුණ ප්‍රකට වෙනවා ඔන්න ඉදවාසයේ තන්නාව වෙනක්්‍ර කට ලගින් හදනවා ධාතුගුණ පකට වෙනකොට මගේ ගියන ගුණන තනාවට සක්කාය දිිත්්තිය සම්පූර්ණ දුර ග්‍රනියන්ට හැගියාවනේ ද සකායදිී තියෙන මගේ මගේ කමට අහන් මගේ කකුල්ල වනට දැන් ධාතුගුණනේ ම මගේ ධාතුගුණේ වෙන්න නම් රක්ෂණ දෙකක් තියෙන් නො රන්නාව ලැක්්ග කියන්නේ එක්කො ධාතුගුණට ඇලිලා තියන්න ඕනෙ එක්ො ගැටල ද ධාතුගුණට ඇලික්්චි තැනත් මගේ වෙලා මගේ ධාතුවෙලා ම ධාතුනෙවී එතකොට මගේ කෑල්ලා මගේ කොටස. තට ධාතුගුණට ඇලිල්න්න මම හැදුවේ හැටිය ඒ ධාතු ගුණේ ස්වරු පයනඋතමයි දොස්තර හොයා ගෙන යන්නේ උපාදාන නි අන්ස භාගේ මයි අන්න පා හිටස උපාධාන පච්චා මකක් දැහතිවෙන්නේ බව බව දොස්තර භව කර යන න්න ලේමුත්‍ර පරික් කරන්න යන්න බවය ලේමුත්‍රා භවයට යන හිටී භවේ දක්මන යන්න කො භව අත්තම් දොස්තර භවය හද භවය ගැන පැව තැන්තේ නොන මේ කමටහනෙ මොකක්ද කරන්නේ හ ඉස්සල්ලම ඔය ආංසු මාත්‍රයක් ගැටෙන් නැති ඇලෙන් ඇතුව ගැටෙන් නැතුව හයේ ධාතු ගුණේකි ඉන්නකොට ඒක තමයි මේක මමුූික දේ අනිකත් ව මේ පුහුවේදී අනික්වත් එෙන්වා ඇහැත් මෙහම කරනවා කනත් කරගන්න අපිට හොයන්ඩ දෙයන්න මෝඩයගේ කරන්න ඉතර බුදුහාදුරුව හොයාගෙන මයි මේ වගේ අදීලී මේක කාඩවාගෙන පරේෂණ කරන්න ඕන්න ඒ කර ට පරේෂණ රෘස්නාව කියන හතරවිනි මාර්යව සාාවක තෙරනඒ පාඩංකර කර කියෝගිවෝ යන්න කියන හතරනි මාර්යවේ ඒ බුදු හාම්දුරෝ ගෙන්න පරේෂණ වි්වාය පරි තින්නේ නැහෙම නොකර මෝඩයාවගේ අරසක්මන ඉන්න කොට ධාතුමනයක් තේරෙනවා ඒකට අන්සු මාත්‍රයක් ඇලීමක් ගැටීමක් නැත්නම් ඒ ශරීර කොට සම්මගේ කියලා උපදහන්ද පුළුවන් තන්හාවක්න නැති තන සක්කායි දින්නේ සක දිට කියන එක ඇතිවෙන්නේ ඇතටම තන්හා නැතිවුණු ඊට වන්සේ උපාධාන වීමෙන් තමයි සක්කයිදි්ටි ඇති මගේ කියල උප ග්‍රහණය කර මගේ හරීර කොටසක් මගේ ලේ ඩා අත හිරිවැනම අංසභාග කියලා ග්‍රහණය වෙන්නේ කාව අංශ භාග පාරයන බල්ලෙක් ගෙද්ද වගේත ධගනක ගැටනවවෙෙනද උපාධනය වවෙ. උපාධානයන් නැති තැන අන්සුමාත් රැලීමක් හෝ අන්සුමාත්‍ර ගැටීමන් නෑ ධාතිකුණට පාධානයෙන් නැති තැන බවයක් හෙදෙන්නේ බවයක් නැත්නම් ජාතියක් අලුත්තිපදීමක් නෑ අලුති කියන්නේ මරනණට පසුඋපදිනි කගන්නුව මේ කියන්නේ අලුතිෙන් දුක උපදින්නේ මේ මොහොති තෙරනනු එහන් දුක නැති තැන ඒ දු ැති තැ දන්නම කවුදුගම්මදීටිලාවී කොහෙතු දුක නැති දැන ති හ. ඇර සරීරයෙන් ධාතුගුණ තේරිලා ඇලීමක් ගැටීමක් නැති දැන දුක නැතිරනාන් දුකට හහිතුවන තන්නාවනේ තන්නහ නැත්නම් පා දානෙන්නේ. තේන ගුණ ඔක්කොම වෙත තින ඔකට ගිය කොහොමද තාලයට සාතු කිය අටමහකදල් කරලා හරක්නි දහස් කරල බුදු රැස් දැලද ගී. මිනිකුණු දැකලදී වාස කමල එහෙමන නිවන්දකින්නේ වියක රති පට්ටාන වඩල්ලා ඒ ගැන්නේ ආරෂ්ටාග මාරීවත් ආය ලැබෙන වන ලැබන්නේ කොහොම දේක ය හරක් නිදහස් කරලද අටමහා කුතල් කරලලා ද ලැබින්නේ ඔය උතුුණේ අයිති ඒක දන්නවානේ දෙය එනම් මෙතනෑ උපදාානංචපජානාාති උපාධාන සමුති අංශපජානාති උපාධාන නිරෝධ ංශපජානාති උපාධාන නිරෝධ ගාමිණී පටිපදාය පා උපදාන්න ඇති තැන්ට යන්නත් දන්න යන්න දන්න ඕන අය යනෝ දන් නැති රස්ති එලි බල බල්ලා ්‍රස්ති කියෝගෝ ජතිස් කතාගරග ප්‍රත්තිතුබතෙහමා දැන්වී කියන කතා ඉතම දේ අපිට කරන්න දයෙන්නේ මෝඩය වගේකමටහන වඩනක විතරයි ඕක හරියට කරොතුල් තියන ගුණ ටිකක් මේ ප්‍රතිඵල ටිකක් මේ කියන්න. තයන්වාන නමුත් ප්‍රතිඵල ඉගෙනගෙන මෙ තෙන්ටයන්ට බෑ මෝඩය වගේ සක්මන් කරලා ගිය. එක ඒක තේනුම් ගැනීම තබයි වැදගත්තෙන් මහිතන්නේ ඔය උපාධානක කියන එක ගැඹුරුවී උපාධානය කියන්නේ තන්හාවෙන් මමත්වය හදපුවාම අතීත තමන්ගෙ තියන නැහැදිචිකං අනුව ඒක බදාගන්න විලාසයයි. තෙරවා එටකට තන්හාව ඇහෙෙන් හදන්නක් පුළුව ඇහ හදනවා හදන්නේ පෙනීමෙන් මට පෙනනාා කියන හැඟීමෙන්නේ තන්හාාව ඇහැතුල් ලැක්ගම්. තෙරවන් පෙනික්කිිදේ හොඳයි නරකයි වටි නොවා නොවටි නොවා අහවලා අපේ මෙහෙම සිංහලේ දෙමල්ලෙක් ඔ වගේක්කොම වෙන්න කොහද තන්හා වෙන්නෙම උපාධානය ස්වරූපයක් ධාතිගුණේ කඇැලෙන්න්නේ කටෙන් ඇති වුණට ඒ ධාතිකුණ එක ස්වරූපත්තේරෙන්න්න බෑ එහි වරිනාකමකුත් නෑ එක මගේ වෙන්නෙත් නෑ මගේ පුතා වෙන්නෙත් නෑතාත්තා වෙන්නෙත් නෑ මහත්තය වෙන්නෙත් න නෝන වෙන්නෙ නෑ බුදුවාහාමුදුරුව වෙන්නෙත් නෑ බූදලයක් වෙන්නන්නේෙත් නෑ පන්නේ. අන්න උපාධානය නැතිතැනෙ. එක වාටිනාගම් නොවට නාගම් තේරෙන තැන උපාධානය තියෙන. ඔයටිගේ වෙන සූත්‍ර ලදී පැහැදිලි කන්න අබුදහාන්දුරුවෝ තහා තන්හාව කියන්නේ අරමුණකින් මමත් හදන එක මට පේනවා මට ඇහැනවා කියරන්න දන්නාවෙන් ඉල්ලඟට උපාධානය බව ඔය තිකට කියෙනවා දික්්ටී තන්හා දිට්ටී හිටවස්සේ දැකපු එක මම හොඳයි අරකට වැඩිය කියනකොට එන්නේ මාන්න එම් ඔතන හා උපාධානය එහා යන්නේ උපාධානයනකොට තන්හාව පහු කරලා දිත්්ටියකට ඇවිදිල්ලා දැක්මකට දැක්මක් කියන එකයි දැක්ම අනුව තමයි මාන්‍ය ඇතිවෙන් ඒ හින්දායි අහල බනට තන්හා දිට්ටි මාන නැත් නම් දුකනෑ බහනගරන්න කොට තෙහිනෙ ගක්ද ම හොඳට හ වනාගන්න අරග නෑ ම තන්හා දිට්ටි මාන හරකිටවැනී මං හොඳයි ම තන්හා දි්ි මාන ඔන්න උපදාානයඇතින තන්නාවත් වයන? දාගත්තේ මාන්‍ය යත්තිය මාන්‍ය ඇතිකරේ මාර්ය තුන් දෙන කවුදේ මකු බව රවසච්චාලක ීතිව සංසා හා අනුම් පහච්චල තමඟ උසස්කොට. ඔන්නේ මාර්ය තුන් දෙනාට බලේ තියනවා උපාධාන තියන ඕන දැනක. ඒ ඒ තුන් දෙනාගේ බලයෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි මාන්නේ තෙරනන් සංධය තව දෙයක් එක්ක සංසන්ධනය වෙන උපධානය වන උපාධනය ගයන්න ඔන්නඒ වගේ ධර්මයක් මිසා මේ නිගං අල්ල ගත්ත නෑ ගන්න බෑ දරුව කුසේ ඉඳලා ලක්ෂ කෝටිවා තාවක් උපාධානය වේ ප්‍රතිඵලයෙන් තයි මගේ පුතා මගේ දුවවෙෙන් කන ඒ උපාධානය බලයට අනාගතය උපාධානය කඩාන එක මාරු ඉස්සල බුදු හදුරුව පෙන්න්නන්නේ තමන්ගේ ශරීරය උපාධානයක කඩාගන්න කියනවා මයකමට හන්වඩ කන්නකොට හිමින් හෙමින් අරවා අරව තුලිම කැඩි ගැඩී යන තන එනම් මේ සන්සාරයද මේ ජීවිතය හදාගත්තට කීසෙල්ල අවලංගු කරගන්න එනම් මේ ජීවිතය වහදන් නැතුව යනගෙනාට ලේසි වෙන අඩුවන් හදන කෙනා ඒකට දෙන්නෙම කත පුතුවා සියම මේ පශ්න විස දඩනා මොකදගේ ලී ලේසිෙන් විස දෙන්න කාටද ගිහි අටද පැවිදට හම් ඔය උපදාාන අඩුගරන්නක තමයි ඉසල්ල කරන්න පවිදිි කෙහම උපාදාානය අඩුුවෙන්න්න ඕන පැවිද්දවු ොද නිහිස ූග එ ඒ උපාධාන කරගලා ගිහි නතිවට අනවල්ලකොට ආරකම භාවනාව කන්න ඇඳුම් උපාදාාන වෙනය කනවත්න්න පැවිද්ධර්මග කරන්න බුදුහාමුදුර ොදෙන උපාදාන පවතීන්ද ආඩු වෙන්න ඇඳුම තෙ ඒතින් බුදුහම්දුර පෙන්වා ගිහිහට මේ කරහ හැ ගිහි පන්සිල් රැකල උපදාන අලු කරගන්න ඕනේ පස් පවට ඉසල්ල හටසිල් රැකලා අ සක්කාය ජීතිය ෝෂණය වෙන උපාධන අඩු කරලා ජීවත්වවෙන්න පුරබවෙන්න හැමදාන මේක කියන්න පොවිට තෙරන ඒ අටසිල් රකින්න මොහොතක දැනගන රැකගරන්න කතිබට්ලානය වට. එඒකට න්නම ගද අර පැවිද්දට වෙන දීම. දෙකම බුදු හාමුදුනාමයි ජේතනා කරේ උපාධානය ගැන සිද වෙන ආකාරයයි එදකොට අරවගේ බහගූතයි අදහස්ථයාගන අපිට කතා කරලා සසාකච්චා කරල ඉගෙන ගැ වනහල් අ හවාන් වෙන්න පුලුවන් සම්මාධීතිය බන්න පුලුවන් කියල නැහැදිච්ිකක් හිේ යෙනනට පයසට යන්න විතරෙකුුණ. සතිපට්නාානේ වඩනායට හරියට කරොත් උපාදාන්න නැති තනක් අහු වෙන. ඒ උපාදාාන නැති තැන අහු එකකි දවස ඉදල යා සම්මාධී ටිලාවී වෙනවා නැතුව එයාගේ අමුතු ගුණයක් එන්නේ ඒ නැවත නැවත උපදාන නැති තැන් යාට වටින් ගැනක් වෙනවා ඒකට හුරුව වෙනවා ටිකටික හුරුවීම තුළ කවධාරී මේ සංසාරයේ ැ සෑම උපාධානය හම්ම නැති තැනකට යා පත් වෙන කවදා ඒ පත් වන දවස රහත්වීමයි තෙන ඒ ජීතය වන්නඩ පුල ජවිත ගන්නාවවෙන්න පුළ කොහමහරි වෙනවා මයි කියලා දෙසනාව. ඒ ඔබට තමයි හුරුෙන්ඩ කියන්නේ ඒ සක්තිේ දහිරේ හැමදිනාටඔන් ලැබේවා කියන පාර්තනාවෙන් අනුශාසනාව අවසාන කරන තෙරුවන් සරණයි